we අවුද ර කල ම ගෙන් ප්‍රශ්නයටක මගේ තකුණ ල්ලले එක அතින් බुக்්‍රरीඩ டியோ ීරිසික පටන් ගන්නது කියලා මකද මமா පොත් කියවන්න ගොඩා කාස කරන කෙනෙක් ඉතින් මම හිතු පොදක් කියவල වර කරන හැම වෙලාවකම එගැෙන මගේ අදහස් ඔයාලත්த்தක බෙදාගත්තා තේක පොත් කියවන්න ආස කරන අනිත් අයට ලොක උදව්ුවක්ේවි කියලා. ඉතින් ගොඩක් අය මගේ මේ ප්‍රශ්නයට හොඳ ප්‍රතිචාර දීල තිබුණ හැබයි පොඩඩක් පරක්ුණ, පොඩ්ඩක් කියන්නේ අවුරුද්දක් විතර ඔන්න අදම මාල්ට අර්ගෙනාව මගේ බුක්‍රඩි වීඩියෝසිීරිස එකේ පලවෙනි වීඩියෝ එක. මෙතනින් එහාට හැම මාසකම අන්තිම දවසද. මම ඒ මාසය ඇතුළති කියපු පොත්් ගැන මෙනම වීඩිය එක කර්ගනෙනවා. හරි වීඩියකට යන්න කලින්. मම ත රන්න ने වැඳද වගේ ද ठැකිකර चैनल න ්‍රखते දක්න්නේ CD के फ वेबसाइटंग එනිසා ඔයා ඔයා विडो सोपरेडट सिस्टम එක एकटिवेट करන්න ओएमK का करගන්න තना वाඩ පුළුවන් මගේ කොනි केන प्र්‍රमोशन कोෝड එක පාविච करලා के ऑफ ववेबसाइटकिंग सी विසි हाकම डिसकाउ එක करගන්න කරන්න තියන්නේ वेबसाइटට ගිහිල්ලා ඔයා අවශ्य කරන Oएम එක बाයි करන්න बा नाव क्लिक राම ට ල பேගේ C1Y එක கொணி ேன் ්‍රモஷشن ෝ タイプप කරලා ே කරන්න. එතකොට අපට අපේ டிஸ்কাவுন্් ක බෙනවා. ළங்கට අපට පුலாம் අප Vசாம் මාஸ்ஸ்ட ඕනමඩ ිட்්කාடிිகா පාච් ක ෙමனත් த අප பேපல்லকাவுක පාවිච්ச்சி කරලා ගැවම් කරලා තப்பගන කතුලත අප OIMම් කියකා අරගන්න. ට් කරගන දිිය පැදිරි නඇත්තම් ඒ ගැන වෙන්නම එක්ස්පලන් කරපු වීඩියෝ එකක ලිින්ක එකම්මන් පා ඩිස්කපෂි එක දලාතයෙනවා උදවකොරන් අනිවාරයම එක බලන්න. හරි දැන් අපේ යම අපේ අද මාත්‍රකාවට මෙමන්සේ මම කියපු පළවෙනි පත බයග්‍රෆිය එවන් මස්ක මේක ලියල තියෙන්නේ ආශ්ලි වන්ස් කියන්න ලේකකයා. ආ අමරිකානු ජනනිිස්ට කෙනෙක්කෙවගේම ේකෙක් ෆිල්ම් මේ එකක කෙනෙක් මෙ තියනන්නේපදේ සිංහල පරිවර්තනය ම ගොඩක්හෙව්වා මේකේ ඉංගලිෂ් බුක්කක අරගන්න මොකද අනිවාරයම පරිවර්තනයට වඩ ඕර්ජනල් බුක්ක වටින නිසා නමුත්හාගන් පුළුවොන්ුන්න. එනිසාමමක් ගත්තා ප්‍රශ්යන්න ආශ්ලිගේ ඉලොන් මස්ගේ එක පොදු ද්‍යයක්තියෙනවා එතමයි මේ දෙන්නම ඉපදිලා තියෙන්නේ දකුණ පරිකාවිතින් පොතා අර ගනිදදි මම හිතපු දෙයක්ත්තමයි. ආශලිට ලොන් මස්ගේ ළම කාලේ තේරුම්ගන්න. ඒ උදවක් වෙන්නැති කියලා තින් ජූලිමාස මගේ පළවෙනි සතිය පුරාම විවේක කාලය ගත වනේ පතත් එක්කමයි. ඇශලි මේ පොත ලියන්න ඉන්ටවව් කරලා තියෙන්න්න ඉලොන් මාස්කුව විතරක් නෙවෙයි එගේ වයි. පවුලයාය හිතවත්තුූ කෝවර්කස් ලේ වගේම එක් වයිෆ්කෙන් පවා තොරතුරු අරගෙන තමයි ඇශලි මේ ඉලොන් මස්ගේ මුලු ජීවිත කතාවම පොත්තකට ගොන කරගෙන තියෙන්නේ. එනිසා මේ පොතේ අපිට ඉලොන් මස්ගේ ලයි් ජර්ණිය එකේ හැම්ම තැනක්ම වගේ මුණ ගහෙනවා මේ පොතේ මම ආසම කරන පොයින්ස් හතරක් තියෙනවා. තමයි යිලොන් මස්කන අපි කවදාවත් නොහිතපු පැත්තකේ කියන්නේයාගේ මානසික අතයට මෝන දුන්න විදි සහ එකත් එක ගන්ධනු කරපු විදිිය දෙවැනි එක තමයි ඉලොන් මස්ගේ සමහර වැඩනිසා අනිත් අයගේ ජීවිත කඩා වැඩනු අවස්ථා කීපයක්මත් මේ පොතේ විස්තර කරලා තියෙනවා තුන් එක තමයි ශලිවන්ේ පොතේ තැකීපකම සඳහන් කර තිෙනවා යිලොන් මස්ක නාට්‍යාන රූපී වැඩගැන ඒට මෙයන් නමකුද්දීල තියෙනවා මස්කයන් ට්‍රාමටික් සීන් කියලා මොකද එලොන් මස්ගේ පුරුද්දක් විදිට එයා මොනහරි අලු දෙෙන් පලෑන් එකක් විස්තර කරද්දී හෙමන්නැත්තං අලුත් ප්‍රජෙට්ට එකක් ක්‍රියාත්මක කරද්දිී එකටයාගේ මෝෂන් සුත් එකතු කරලා තව වැඩිපුරත් වැඩ කෑලිටිකක් දාලා අනිත් අඇගේ අවධානය වැඩිපුර එතට එකතු වෙන විදිට හැසිරන විදි ගැන. හතරමනික මම්ම මේ පොතේ ගොඩක්ම එන් ජචයයි කරපු දෙයක්ත් තමයි යිලෝන් මස්ක එයාගේ ජීවිතේ පසු බෑම එෙන්න්චොයි කරපු යිතිය ඒක එන්ජෝයි කරන ගමම්ම ලෝන් මස්ක එතනින් එහාට අඩිය තියන විදිය තමයි එයාගේ ජීවිතේ මමත් දකපු ලස්සනවදේ ඉති මේ කරුණු හතර නිසා මම මේ පොතට ගොඩක් මසයි ශි මොත්ත මුලින් ලියලතින දස් පහලාවුදේ තකට මේක සිංහට පරිවර්තනය වෙන්නේ දස් විසි දෙකාවුරුද්දදී. ැකනකො න මෙතන මේ පොත තියන දස් පහ වරුද්ධ දක්වා ොන්මස්ක විතකතා විතරයි කියලා නෑ එතනිින් එහාට තාශ්නි වැන් සරන් සරේ මේ පොතේ අලුත් මුත්‍රවලට එකතු කරපු සටහන් හැමකක්ම මේ සිංහල පරිවර්තනයට එකතු වෙලා තියවා. එනිසා මේක දෙදස් විසි දෙක දක්වාම अपඩේටட் පොතක්. ක කියවල ඉවර කරන්ති මට හිතුනදේ. ඕනම සාර්ථක මනන්සේගේ ජීවිත තියෙන පොදු ලක්ෂණයක් තමයි ආශාවන් හබායාම ස අවධානම පිළිගන්න තියෙන සූදානම මේක මම කියපු හැම්ම බෝග්‍රෆීකම් වගේ දකපු පොදු ලක්ෂයක් ලොන් මස් පොඩ්ඩක් කේ අන්තෙට හිල්ල කියල තමයි මට මේ පොත කියවදදි හිත්තුුණන්නේ. ඉතින් ඔයා යිIT ෆීල්ඩ එකේ කෙනෙක්ුුණත්. නැතත් මොන තරාතිරමක රැකියාවක් කරන කෙනෙක්ුුණත් මේ පොත කියවනවනම් කියවන එක වචනයක්වත් තහකයන්නැ. ඒත් තරමටම මේ පතේ අන්තර්ගතය සෑහෙන වටිනවා. දෙවැනි පති තමයි දෙයාටුවින් මේ පදේ තියෙනවා අල්ලෝකයේ අතිශය සාර්ථකත්වයට පත්වුණ ප්‍රසිද්ධ චරිත පනස්හතත් එයාලගේ සාර්ථකත්වය ගැන කියපු දේවලය කියන්නේ සාර්ථකත්තේ රහස්. ඉතින් මෝටිවේශන්ස්වලට කැමති කෙනෙකුට මේ පොත ගොඩක් හොඳයි. හැබැයි මම කොහෙදම මෙවිදිට ව්චනවලින් කරන මෝටිවේශන්ස් ේතරම් විශාස කරන කෙනෙන්නේෙවෙයි මොකද මම විශාස කරන දෙයක්ත්තාමයි ගොඩක්ම සාර්ථකෝන කෙනෙක් කව ධාවත්තයාගේ සාර්ථකත්තය ඇත්තම රහස් ඒතරා ලේසියෙන් එලියට දෙන්න නැහැඒව හරියට... හොවයියට හැංගිලා තියෙන දියමන්ති වගේ ඉතින්. අපිටම තමයි කැනීම් කරලා ඒ රහස් එලියට ගන්න වෙන්නේ ඉතින් එනිසා තමයි මං මේ වගේ බයෝග්‍රෆීස් ගොඩක් කියවන්නේ මොකද කෙනෙකුගේ මුළු කතාව මහාගෙන ඉඳල තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න කොහොමද ඇත්තට මෙයා සාර්ථකත්වයට පත්වනේ කියන එක. ඒවා හොඳ දෙවල් වෙන්නත් පුළුවන් නරග දෙවල් වෙන්නත් පුළුවන් කොහොමුණ අපිටේවා හොයා ගන්න සිද්ධ වෙනවා එතරම් ලසියෙන් එම මේ විදියට එලියටෙන්නේෙ නෑ. ඉතින් දංවාල හිතන වැඇති මම මෝටිවේශන්සල්ට එතරන් කැමැත්තක් නැත්නම් ඇයිම මේ පොත ගත්ත කියලා. ඒකට මට මගේම කියලා වෙන සිදිය හේතුවත් තියෙනවා එත මයි මේ පොතේ තියෙන රේටරෝඩ ඩිසයින් එක. පිට කරවිතරන්නෙවෙයි ඇතුළේ අපිට මේ විද්‍යම රට්‍රෝ ඩිසයින් එකක් බලාගන්න පුළුවන් පොතපුරාමවගේම පිටුත් ගොඩක්ම කොලිට මම ගොඩ කාස කරන දෙයක්ත් තමයි හවසට කොෆිය එකක් බොන ගමං මේ වගේ ටිකක් මනසට ෆිල් වෙන විදිිය ඩිසයින් එකක් තියෙන පොතක් කියවන්න. එනිසා තමයි මම මේ පතගත්තේ මම මේක කියවන්න පටන්ගත්තේ. මේ මාසෙ දෙවැනි සතිීන්දල එකයන්නේ මේ පොත කියවල ඉවරකරට පස්සෙ සතියන්දලා. නමුත් මන්තාම මේක කියවල ඉවරන හැ මොකද හවසට හවසට අපොඩ්ඩ පොඩ තමයි මම්මේ පොත කියවන්නේ. හදිසිසයක්න හැබැයි මෝටිවේශන්සලට ආස කරන කෙනෙකට නම් මේ පොද එක හුස්මට කියල ඉවිර කරන්න තරම් වටන පොතක් තින් ම මේ පොද්ක මරගත්තේ සර්සයි භුක්ෂෝප එකකක් දැ හිතනන්නපා මට සර්සවි භුක්ෂප් එකෙන් ස්පොන්ස කර කියලා මේ පොද් දෙක මොම සල්ලිවලට අරගත්තේ. ඉතින් මේ පොත් ඕයාමීට කලින් කියවල තියෙනවනම් අනි වාරයම යාලගේ අහසුත් කමින් කරන පහලක්කම ශේෂනක ඇදකට අපිටි පුළුවන් අපේ අදහස් හැමෝමක ශයා කරගන්න. තාක්ෂණය ගැන විද්‍යාවගැන උනන්ද හැම කෙනෙක්ම දම්ම මගේෙකන චල්ලක ස්ත්‍රයි් කරලා බෙලයිකන කාන් කර තිබුණ මං ල්ලඟ විඩියකකාප්ලෝඩ් කරබම මේ නටිේෂන එකකින් දැනගන්න පුළුවන් ම අදරගීෙන්න්නම් අප හමන්දසකමම අල තඩිය එකකින්. .